කෙල්ල උදේට කෑවෙත් නැත ප්‍රේමාට දුකය ඈ බත් ටිකක් බෙදාගෙන කාමරේට ආවේ වදින් පොරෙන් හෝ බත් කටවල් දෙක තුනක් කෙල්ලට කවන්නට ඉදිමී ගිය දෑස් වලින් ඇඳමත උන් කෙල්ලව දකිද්දි ප්‍රේමාට හීලිනි මෙච්චර ආදරයක් කෙල්ලගේ පපුවේ තිබ්බා කියලා හිතන්නත් අමාරුයි කෙල්ල දෙස බලද්දී ඇයට සිතුනේ එහෙමය බේබියෝ ප්‍රේමය ඇඳමත ඉඳගෙන කෙල්ලගේ දෙපා වලට සුරත තැබී ආදරේනි එයා කොහෙ ගියාද දන්නේ නැහැ ප්‍රේමා යලිත් කඳුළුයේ ප්‍රේමාගේ දෑස් හිමම් පෙඟි ගියේ කොහෙ ගියත් මල්ලිට වරදින්නේ නැහැ රත්තරන් මා දෙයියන්ට කියනවා ප්‍රේමා මෝඩ කොල්ලෙක් නෙමෙයිනේ දන්නවා ජීවත් වෙන හැටි ප්‍රේමා දිගටම කෙල්ලගේ දෙපා පිළිමැත්තාය එහාට ඉතින් මෙච්චර ආදරේ කියලා මංවත් හිතුවේ නෑ ප්‍රේමා කොහම හිටියද උච්චර ආදරයක් හිතේ තියාගෙන දන්නේ නෑ ප්‍රේමා එයා පව් ඊයේ රෑම මගේ මේ උකුලේ ඔළුව තියන් හිටියේ එහෙම රෑක කෙල්ලෙක්ව පිරිසුදු තියලා ගියේ ඒක එහෙමමයි බේබි එහෙම කෙනෙක්ව නැති වුණේ කොහොමද ප්‍රේමා මල්ලි ආයේ දවසක එනවා කිව්වනේ බේබි එතකොට කොච්චර දේවල් මේ ජීවිතේ විලා තියේද ප්‍රේමාටද හීලිනි කොහොමවත් නොදුරු අනාගතයේදීම කෙල්ලගේ ජීවිතේට අනන්තවත් දේ විය හැක ටිකක් හිත තද කරගෙන ඉමු බේබි මං එයාට විතරයි ආදරේ ප්‍රේමා ආදරයක් වෙනස් වෙන්නේ නැණි රත්තරන් කොහොම වෙනස් වෙන්නද මල්ලි සතුටින් ගියා නෙමේ ඔව් මං දන්නවා එයාගේ ඇස්වල තාමත් කඳුළු ඇති ඒවා ප්‍රේමාද දැන උන්නායි. ඔහු පතනිය සෑහෙන දුරක් ගියේ හිස බිමට ඔබාගෙන අඬ අඬයි. ප්‍රේමා බේබි එයා අපට කතා කරයි නේද? කරයි. නොකරත් අහිතක් හිතන්න එපා. එයා කොහොම පිළිවෙලක් හදාගනිත් දන්නේ නැහැ. හිතාගන්නවත් බෑ. පාරේ ඉඳන් නැගිටින්න පුළුවන් කොල්ලි. ඔව්. එයාට යහිය තියෙනවා. ප්‍රේමා කතාවෙන් කතාවෙන් බත් පිකාන අතර ගත්තාය. කටක් ඇයි කිවි ආදරේනි. මං කොහොම කන්නද ප්‍රේමා? මං දන්නවා කන්න බෑ. ඒත් බේබි බේබි බත් කටක් නොකා හිටියොත් මේ ගෙදර කවුරුවත් බත් කටක් කන්නේ නැහැ. අර කෑම මේසෙ එහෙමමයි. තුන් පාරක් කතා කරලා ලොකුස ආවේ නැහැ. ලොකු නෝනාවෙත් නැහැ. කටවල් දෙක තුනක් කන්න සබු බත්කට මෝඩ ගත්තේ ප්‍රේම ඇසේ කිවිතේ. එයා හරි ආසයි හාල්මැස්ස තෙල් දාලා කන්න. බත් කටින් ආ හාල්මැස්සම බෙදෙමි රස දෙනිය සබු කිවායි. හඳුන් ඔක්කම අරන් ගිහිනුත් නෑ. බෑග් එකේ දාගෙන යන්න පුළුවන් ටික විතරයි අරන් ගිහින් තියෙන්නේ. ඉතුරු ටික මගේ අල්මාරියට දාන්න ප්‍රේම. මං දාන්නම්. සිංහල අවුරුද්දකුත් ළඟ එනවා. මං හිටියේ යාට බුලත් දීලා වඳින්න හම්බ වෙන්නෙම නෑ කියලා හිතන්න එපා බේබි එයත් නුවරම ඉන්නවා කිව්වා ඒකනේ මං දන්නවනේ රත්තරන් ඕන දෙයකට ඔයාට මොනවද ප්‍රේමයා කිව්වේ දවසක එනවා කිව්වා ඉතින් එදාටත් එන්නේ බඩගින්නේ කිව්වා පළවෙනි දවසේ වගේ එදාටත් අර කරවල බෙදුමයි උණු පරිප්පුයි එක්ක බත් ඕන කිව්වා සපෝත් ඉදස් බිමට බර කළාය ප්‍රේමා තව කටක් යගේ මුවට ලං කළාය ඇති ප්‍රේමා මට ඇති එහෙනම් කෝපි එකක් අම්මට 100ටයි කියන්න මං කෑවා කියලා මං කියන්නම් එයාලත් පව් මේ දුක මේ මොහොත දරාගන්නේ ඒ දෙන්නා නිසායි මේ දුකින් ඒ ජීවිත දෙකත් කඩා වැටෙනවා දකින්නට සබෝ කැමති නැත සාගර හවස එක දෙක වෙනතුරු නොර මම්මාවත්තල ඇවිද්දි ඇඳුම් බෑගයේද ඉල්ලාගෙන මුළු නොරම තමාව අමතක කර දමා ඉන්නාක් වැනි කිසෙක් තමාව ගණන් ගන්නේ නැත ජීවිතේ බින්දුවටම වැටුණු විට එහෙමයි වේටින් විට දැස් පෙඟී යද්දි සාගර බිම් බලාගෙන ගමන් ගනී එසේ තෙත්වන දැස් පෑදෙන්නට සැහැන වෙලාවක් යයි ඉන්පසු දිගටම හදවත ඇත්තේ තෝන්තුවාවෙනි හවසරේ මාලිගාවට යන වෙලায় සාගර සිතාගත්තේ. ඔහු දෙක ලං වෙද්දී බබල්ගම් ටිකකුත්
චිත්තයක් දෙකකුත් බේක් හවුස් එකෙන් උණු පැටිස් තුන හතරකුත් ගෙන ධර්මරාජේ නිවාසිකාගාරයට ගියේ. ඔහු පතනෙට ආදා සිටම සපුමල්ට පුදුමාකාර ලෙස ආදරය කළේ. සපුමල්ගෙන් සාගර දැක්කේ ඔහුගේ අහිංසක ළමා වියේ. සුජාතාගෙන් අවසර ගැනීමෙන් පසු සාගරට සපුමල්ව හමුවන්නට අවසර ලැබිණි. නිවාසිකාගාරයේ මිදුලේ තුරු සේවනක් යට සාගර බලා සිටිද්දී සපුමල් පාසල් ඇඳුමින් දුවගෙන ආවේ. ඔහු මේ කිසිවත් එන උන්නේ නැත. සාගර අයියා, ඉතින් කෝ අක්කාවේ නැ? සාගරගේ බඩපොපෝ දන්නට ගත්තේ. ඔහු මහා ලෝභකමකින් සපුමල්ගේ අතකින් අල්ලා ගත්තේ. අක්කා ගෙදර පැටියෝ, මම ඔයාව බල්ල යන්න ආවා. සාගරගේ තෙමුණු දැස් දෙස සපුමල් බලා උන්නේ දුකෙනි. ඒ සාගර යනන්නේ නිකම් පැටියෝ, කියන්නකෝ. මං ටික දවසකට ෆාම් හවුස් එකෙන් යනවා බේබි. බලල යන්න ආවේ. යනවා? ඔව්, ඉක්මනට එන්නම්. සපුමල් මහා දුකකින් සාගර දෙස බලා උන්නේ. සාගරය ආයේ එන්නේ නැද්ද? එනවා. ඉතින් අද ප්‍රැක්ටිස් නෑ. නෑ, සාගරය කොහෙද යන්නේ? සාගර අහක බලාගෙන උන්නේ. මං අවුරුදු නිවාඩුවල් කලින් ආයෙත් එන්නම්. සපුමල්ගේ දැස් තෙත්ත තිබුණි. ඔහුගේ පුංචි සිතරද මහා වියෝගයක දුබ්බර බව දැනෙමින් තිබුණි. බත් කෑවද? තව නෑ. සාගරිය කෑවද? පස්සේ කනවා. ආ, මම බබල් ගම් ටිකකුයි කිට්කට් එකකුයි ගෙනාවා. පැටිස් ගෙනාවා. දවල්ට තියබුද්දි කන්න. සාගර නැගිට්ටේ. එහෙම මම පොඩි කාගේ හිස් සිප ගත්තේ. බුදු සරණයි, මයි යන්නම්. සාගරයි, සාගරයි. ඒ සාගර නැවතුනේ නැත. ඔහු එහෙමම පහළට ගියේ. සපුමල්ගේ දිනෙත් වලින් වට කඳුලක් එහෙමම ගලාගෙන ගියේ. සාගර පහළටම ගිය අඬමින් මෙනි. එක වෙන්නේම එක වියෝගයන් කීයක දුක තිබෙනවද? දරාගන්නට බැරි මේකේ. බේක් හවුස් එකට යන්නට සාගරට දුකය. ඒ සැමරුම් වැඩිය. ඒ සැමරුමක් සැමරුමක් ගානි හදවත රිදවන දුකක් රැඳී ඇත. ඔහු දරදා වීදියේ පහළට ගොස් කුඩා කඩයකින් තේ කබ්බිවේ. කන්නට හිතක් නැත. සංසාරයෙන් සංසාරයට දසදහස් කප් කෙලක් ජීවිත දුකින් මුදවාගත් දළදා හාමුදුරු මේ අසරණයා මාලිගාවට එන අයුරු බලා උන්නුයි. ඔහු ගත්තේ නිලුම් මල් දෙකකි. මේ නිලුම් මල් දෙක පිපින්නට ඇත්තේ විලි දෙකොනකය. එහෙත් දැන් පිදෙන්නේ එකටය. ජීවිතයේ ද ආදරයද එහෙමය. අවසන් වරට ඇස් සමග මාලිගාවට ආදා මාලිගාවේ උඩමළුවේ ඉඳගෙන උන් තැන ඔහු ඉඳගත්තේ නිලුම් මල් පූජා කිරීමෙන් අනතුරුවයි. ජීවිතයට යන මාවතක් පෙන්වන්නේයි සාගර දෑසේ කඳුලින් දළද හාමුදුරුවන්ගෙන් ඉල්ලුවේ. ඔහු එමම් පැයක් පමණ උන්නේ. යළි මාලිගාවෙන් පිටතරෙද්දී බෝගම්මර වැවට උඩින් නුවර අහස කළු කර තිබුණි. ඇඳුම් බෑගේ කරට දමාගත් සාගර එහෙමම් පාරට බැස්සේ. අරමුණක් ඇත, එහෙත් මාවතක් නැත. ඔහු නුවර වැවරවමයි වට තුනක් ඇවිද්දී. අද රෑ කොහේ ඉන්නද? කොතන නවතින්නද? කාගෙන් නවාතැන් ඉල්ලන්නද? නැත, කිසිවෙක් නැත. ඔහුට අම්මාවත් තාත්තාවත් සීවිය. දීපා පණ නැති වීගෙන මෙන්න එද්දි ඔහු වැවරවමේ බංකුවකට බර විය. සාගරගේ දෙනෙතින් එහෙමම කඳුලක් පිට පැන්නේ. දෛවයේ මේ අමාරු මාන්සලෙන් පණින්නේ කෙසේද? එකවරම සාගර නැගිට්ටේ. ඔහු එලා බැලුවේ. ඒ සුජාතා ඔහුට උපන් දිනේට තිල්න කළ ඔර්ලෝසුවයි. එහි රාත්‍රී අටලස් සටහන්ව තිබුණි. අද රෑ පුදුමාකාර රෑකි. මේ රෑ නිස්කලංකී ගත කළ යුතුයේ.